ලංකාවේ ප්‍රථම වරට සුනක අභිජනන කරුවන්ට සුනක ආදරවන්තයින්ට වැදගත් වන දැනුම තාක්ෂණය සාකච්ඡා තරඟ නැරඹීමට Talk with KPN YouTube නාලිකාව සමග අදම එකතු වන්න. කොහොමද යාළුවනේ, ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අදත් අපි Talk with KPN YouTube නාලිකාවෙන් ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවේ ගොඩක් වැදගත් නිෂ්පාදනයක් ගැන කතා කරන්න. ප්‍රධාන වශයෙන්ම ඔයාලට බලාගන්න පුළුවන් අපි මේ නිෂ්පාදන ගැන කතා කරනකොට ඊට අමතරව ගොඩාක් කරුණු ඕගොල්ලොන්ට මේ වීඩියෝ පටවල ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම දැනගන්න පුළුවන් පශු වෛද්‍යවරයෙක් ගාවට ගියත් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ සුනකයට ප්‍රතිකාරයක් ගන්න ගියාම පශු වෛද්‍යවරයාගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඇත්තටම ඉගෙන ගන්න වෙලාවක් නැහැ, නොදන්න දෙයක් අහන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ වීඩියෝ පටයක් ඔයාලට බැලුවා කියලා කියන්නේ තමන්ට තමන්ගේ සුනකයාගේ රෝගාබාධ, ගැටලු, ප්‍රශ්න, යහපත් දේවල්, අයහපත් දේවල්, හොඳ සතෙක් තෝරගන්න විදිය, මේ හැම දෙයක්ම ඒටු ඉසෙට් ඉගෙන ගන්න පුළුවන් හැකියාව ඉතින් ඇත්තටම මේ වීඩියෝ පට වලින් ලැබෙනවා. ඉතින් මට වලින් ආදරෙන් ඉල්ලන්න තියෙන මේ වීඩියෝ පටව නරඹනවා වගේම පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් අමතක නොකර ක්ලික් කරන්න. එතකොට ඔයාලට දිගටම මේ වගේ වීඩියෝ පට දැම්මට පස්සේ නොටිෆිකේෂන් එකක් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ ලංකාවේ මේ දවස්වල මිලදී ගන්න තියෙන, ඔයාලා හැමෝම සමහරට දන්න සහ දැකලා තියෙන පණු බෙහෙත් එකක් ගැන. මේක තමයි නෝවර්ම් ප්ලස් කියලා කියන්නේ. මේට අවුරුදු දෙකකට තුනකට වගේ උඩදී ලංකාවේ තිබුණ ඩොන්ටාල් ප්ලස් කියලා පණු බෙහෙත් එකක්. ඇත්තටම මේ වෙනකොට ඒක මිලදී ගන්න නැති තරම්. මොකද හේතුව තියෙන්නේ කොරෝනා වසංගතයෙන් පස්සේ ලංකාවට එන ගොඩක් බෙහෙත් වර්ග, සමහර ඒවා ප්‍රමිතිය වෙනස් කරා, සමහර නිෂ්පාදන ලංකාවට ගෙන්වන එක නතර කරා. ඊට අමතරව සමහර නිෂ්පාදන බලාගන්න පුළුවන් ඒ නිෂ්පාදනයේ නම වෙනස් කරලා වෙනත් ආයතන හරහා සමහර දේවල් ලංකාවේ පවා නිෂ්පාදනය කරනවා අර දේවල් රටින් ගෙන්නන්න නැතුව. ඉතින් ඕගොල්ලොන්ට සමහර වෙලාවට පාමසියකින් එහෙම නැත්නම් පශු වෛද්‍යවරයාගේ යමක් මිලදී ගන්න ගියාම සමහර විට ඕගොල්ලන්ට ලැබෙන්නේ ප්‍රමිතියෙන් බාල දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ නිෂ්පාදන ගැන හරියට දැනුම ලබා ගන්න එක ගොඩක්ම වැදගත් කියලා තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. ඊට අමතරව තව කාරණාවක් මතක් කරන්න ඕන. දැන් මේ ගිය මාසය ඇතුළත සහ ඊට කලින් මාසයේ ඕගොල්ලෝ ගොඩක් දකින්න ඇති Facebook එක හරහා සුනකයන් සම්බන්ධ ගෲප්ස් වල ප්‍රොසිමෙක් ඩී කියන පණු බෙහෙත් එක ගැන කතා කරා. නමුත් ඒක පණු බෙහෙත් එකක්ද නැද්ද, ඒකේ මොනවද තියෙන්නේ, ඒකේ වාසි අවාසි, මෙහෙම ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් ඒ ගැන වීඩියෝ පටයක් මම වෙනමම ඇත්තටම කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මගේ වීඩියෝ తీරුවේ එපිසෝඩ් 14 විදිහට ඒ වීඩියෝ පටේ බලන්න හැකියාව තියෙනවා. කිසිම කෙනෙක් මෙන්න මේ ප්‍රසිමෙක් ඩී කියන එක එක අද වෙනකොට මිලදී ගන්න තියෙන ඇබමැක් ඩී කියලා. ඉතින් ඒක නොදැන තමන්ගේ තුනකයට දෙන්න යන්න එපා. මොකද මේක මනු බෙහෙත් එකක්ම නෙමෙයි. ඊට අමතරව තවත් වෙනත් වාසි සහ ප්‍රයෝජන, ඒ වගේම තමයි හානි වෙන්න පුළුවන් ආකාරයේ කරුණු කිහිපයකුත් මේකේ තියෙනවා. ඒ ගැන මම ඉතින් මේ වීඩියෝ පටේ පළ කරන්නේ නැහැ. ඒ ගැන ඕගොල්ලන්ට 14 වෙනි එපිසෝඩ් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ හරියටම මේ පණු බෙහෙත් එකක් විදිහට භාවිතා කරන්න හැකියාව තියෙන නිෂ්පාදනය. ඒකේ නම තමයි නෝවර්ම් ප්ලස්. මේක තද රෝස පාට, එහෙම නැත්නම් දම් පාටට හුරු සහ සුදු පාට මිශ්‍ර වෙච්ච පෙට්ටියක තමයි ඔයගොල්ලන්ට බලාගැනීමේ හැකියාව තියෙන්නේ. සමහර පණු බෙහෙත් වර්ග පූසන්ට සහ බල්ලන්ට දෙකොල්ලන්ටම යූස් කරන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදනයත් අන්න ඒ වගේම තමයි. මේක දෙපාර්ශවයටම භාවිතා කරන්න හැකියාව තියෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි සුනකේගේ නිතරම ඉන්නවා ඉන්ටර්නල් පැරසයිට් සහ එක්ස්ටර්නල් පැරසයිට්ලා කියලා වර්ග දෙකක්. මම කලින් වීඩියෝවලත් ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නල් පැරසයිට් කියලා කියන්නේ අභ්‍යන්තරයේ පරපෝෂිතෝ. ඒ කියන්නේ තමන්ගේ සුනකයාගේ ශරීර අභ්‍යන්තරයේ ඉන්න පරපෝෂිතයෝ. ඊළඟට ඉන්නවා එක්ස්ටර්නල් පැරසයිට් කියලා. ඒ කියන්නේ තමන්ගේ සුනකයාගේ බාහිරින් ඉන්න පරපෝෂිතයෝ. උදාහරණයක් විදිහට කිව්වොත් බාහිරින් ඉන්න පරපෝෂිතයෝ තමයි කිනිතුල්ලෝ, මැක්කෝ, මයිටෝන් ඒ වගේයි. නැත්නම් ඉන්ටර්නල් පැරසයිට්ලට අයිති වෙනවා අපි දන්නවා කුකුපණුවෝ, පටිපණුවෝ, කසපණුවෝ. ඉතින් අන්න ඒ වගේ පණුවෝ වර්ග තමයි ගොඩක් මෙන්න මේ අභ්‍යන්තර පරපෝෂිතයන් විදිහට අයිති වෙන්නේ. ඉතින් එතනදි ගත්තට පස්සේ දැන් ඕගොල්ලෝ දන්නවා නෙක්ස්ගාඩ් එක, සිම්පෙරිකා, බැරක්ටෝ ඒ වගේ නිෂ්පාදන, ඊළඟට ටික් ෆ්‍රී කියලා තියෙනවා, ෆ්‍රන්ට් ලයින් එක්ස්ප්‍රේ තියෙනවා. අති අර ඒ වගේ ගොඩක් කලාට භාවිතා කරන්න අපි එක්ස්ටර්නල් පැරසයිට්ලට. ඊළඟට ළඟදි නිෂ්පාදනය කරා නෙක්ස්ගාඩ් එකේම තව නිෂ්පාදනයක්. ඒවා සමහර වෙලාවට එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් පැරසයිට් යන දෙවර්ගයටම භාවිතා කරන්න පුළුවන් ඖෂධ වර්ග. මෙන්න මෙතනදී අනුබෙහෙත් දෙනකොට ඔයගොල්ලෝ බලන්න ඕන කරුණු ගොඩක් තියෙනවා.
මම මෙන්න මේ පණු බෙහෙත් ගැන කරන වීඩියෝ පටවල ඒ ගැන තොරතුරු ඔයාලට මතක් කිරීමක් කරන්නම්. මේ පණු බෙහෙත් කියන එක මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. පටන් ගන්න කාලය කොයි වයසෙන්ද? දින 14. 14න් දෙන පණු බෙහෙත් වර්ග මොනවද? ඒවා වෙනස් වෙනවා. අපි නිතරම සමහර පණු බෙහෙත් දෙන්නේ නැහැ පළවෙනි මාස 3 ඇතුළත. සමහර පණු බෙහෙත් වර්ග දෙන්නේ නැහැ යා අසනීපකින් ඉන්නකොට. සමහර පණු බෙහෙත් වර්ග දෙන්නේ නැහැ යා ප්‍රෙග්නන්ට් කාලෙදී. ඉතින් අන්න ඒ වගේ ප්‍රෙග්නන්ට් සීසන් එකේ භාවිතා කරන්න හොඳ නැති දේවල්. එතකොට වයසට අනුව භාවිතා කරන්න හොඳ නැති දේවල් සහ භාවිතා කිරීමට සුදුසු දේවල් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා ප්‍රධාන වශයෙන්ම තමන්ගේ පශු වෛද්‍යවරයාගෙන් ඇඩ්වයිස් ගන්න එක තමයි මුලින්ම කරන්න ඕන දෙයක් මිලදී ගන්න කලින්. ඊළඟට තමයි තව දෙයක් කියන්න ඕන. නිතරම සමහර තැන්වල විශේෂයෙන්ම සුරතල් සතුන්ගේ විවිධ ඖෂධ වර්ග විටමින් වර්ග විකුණන තියෙන පොඩි ෂොප්ස් වල සමහර වෙලාවට පාමුසිවල සමහර ගම්වල පශු වෛද්‍යවරු ගාව පවා බලා ගන්න පුළුවන් සමහර වණු බෙහෙත් තියෙනවා. ඒ පශු වෛද්‍යවරයාගේ ලාච්චුවේ නිකන් දාලා සමහර වෙලාවට ඒ පණු බෙහෙත් පෙත්ත තියෙන ඒ බෙහෙත් කාඩ් එක පවා සමහර වෙලාවට ඩැමේජ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් කූඹි වහලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව බලා ගන්න පුළුවන් සමහර වෙලාවට වතුර අපේ සිඳු තැන් ඊළඟට ලොකු අවුරස්මියක් වැටෙන තැන් ඒ වගේ තැන්වලත් මෙන්න මේ වගේ පණු බෙහෙත් තියෙනවා. ඒත් එක්කම තමයි සමහර පණු බෙහෙත් තියෙනවා කිසිම සඳහනක් නැහැ ඔයගොල්ලොන්ට ලූස් විදිහට තමයි ගන්න තියෙන. අපි කියන්නේ ලූස් ගන්නවා කියලා. අන්න ඒ කියන්නේ පණු බෙහෙත් පෙට්ටියක් නැහැ, කාඩ් එකක් නැහැ, විස්තරයක් නැහැ. නිකන් පණු බෙහෙත් පෙත්ත තියෙනවා. ඒකේ වටේට පොඩි කවරින් එකක් තියෙනවා. ඒකේ නැහැ කොහොමද මේක දෙන්නේ, මේක එක්ස්පයර් ඩේට් එක කවදද, මේක නිෂ්පාදනය කරේ කවදද. ඉතින් මේ කිසිම දෙයක් දාලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඕගොල්ලොන්ට සමහර වෙලාවට මම ලංකාවෙද්ද කළ තියෙනවා. පශු වෛද්‍යවරු දෙන පණු බෙහෙත් එක සමහර වෙලාවට බ්‍රෑන්ඩ් එකවත් පාවිච්චි කරන්නේ කොහොමද කියලවත් සමහර වෙලාවට පාරිභෝගික එහෙම නැත්නම් මේ සුරතල් සුනක හිමිකරුවා දන්නේ නැහැ. ඊළඟට පාමසියකට ගිහිල්ලා අපි පණු බෙහෙත් එකක් ඉල්ලුවට පස්සේ ඒගොල්ලෝ කරන්නේ එයාලා ගාව තියෙන සමහර වෙලාවට එයාලට වැඩිපුර ලාභ තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලා මේ පණු බෙහෙත් එක ගැන දන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන දේ අනුව එයාලා පණු බෙහෙත් එකක් දෙනවා. ඊළඟට තමයි මට මගේ බල්ලට පණු බෙහෙත් දෙන්න කියලා සමහරු ගිල පාමසියෙන් ඉල්ලනවා. සමහර අය බලා ගන්න පුළුවන් එතකොට නිකම්ම පණු බෙහෙත් පෙත්තක් හෝ දෙකක් දෙනවා. ඉතින් එහෙම බෑ. හරියට ඔයාලගේ සුනකයාගේ වයස කොහොමද, බර කොහොමද, එයා ඉන්න අවධිය මොකක්ද, ඊට අමතරව තමයි ඒ පණු බෙහෙත් එක ගත්තට පස්සෙත් ඒ පණු බෙහෙත් එක්ක නිෂ්පාදනය කරනවා විවිධ පණුවන්ට. ඒ කියන්නේ විවිධ පණු බෙහෙත් වර්ග මේ ලෝකේ ඔන්තරම් මිලදී ගන්න තියෙනවා. ඒ පණු බෙහෙත් වර්ගය නිෂ්පාදනය කරනවා යම් යම් වෙනස්කම් සිදු කරලා. අභ්‍යන්තර පාරපෝෂිතය ගත්තට පස්සේ වර්ග ගොඩක් ඉන්න ඕගොල්ලෝ දන්නවා. වටපණුව, කසපණුව, පටිපණුව, කොකුපණුව, පතැල්ලන් කියලා ඉන්නවම ගොඩක් වර්ග ඉන්නවනේ. මෙන්න මේ සියලුම දෙනා සමහර පණු බෙහෙත් දුන්නට පස්සේ විනාශ වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ගත්තත් ඒ වගේ මිනිස්සුන්ගේ ශරීර අභ්‍යන්තරේ ඉන්න පණුවන්ට සමහර පණු බෙහෙත් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පණුවන්ට වෙන වෙනම නිෂ්පාදනය කරපු පණු බෙහෙත් වර්ග මිලදී ගන්න තියෙනවා. අපේ ශරීරයේ ඉන්න පණුවගේ වර්ගය හඳුනගෙන තමයි හරියටම අපි පණු බෙහෙත් එක භාවිතා කරන්න ඕන. සමහර වෙලාවට අපි මිලදී ගන්න පණු බෙහෙත් එක හදලා තියෙන්නේ අපේ ශරීරයේ ඉන්න පණුව මැරෙන්න නෙමෙයි. එහෙනම් ඒ පණුවන් විනාශය වෙන්න නෙමෙයි. ඉතින් එතකොට අපි අර වගේ නොදැනුවත්කමින් පණු බෙහෙත් එකක් අරගෙන භාවිතා කළොතින් සමහර විට අපේ ඇඟේ ඉන්න පණුව විනාශ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් ඔය සමහර රෑෂ් වර්ගයෙන් සමහර වෙලාවට සත්තු පස්ස බිම උල යන්න, කේන්ද්‍රි ගන්න, හරියට කෑම කන්නේ නැහැ, එකපාරට කෙට්ටු වෙනවා. හැබැයි පණු බෙහෙත් එක අපි දීලා ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ අපි දීලා තියෙන යාගේ ශරීරයට අවශ්‍ය පණුවන්ට පණු බෙහෙත් එකක් නෙමෙයි. එහෙම නැත්නම් ශරීරයේ ඉන්න විනාශ කළ යුතු පණුව විනාශ වෙලා නැහැ අර පණු බෙහෙත් එකෙන්. මොකද අපි දීලා තියෙන නොදැනුවත්කමින් තමයි පණු බෙහෙත් එක භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පණු බෙහෙත් එකක් ගන්නකොට නිතරම තමන්ගේ මේ සුනකයාගේ තියෙන පරපෝෂිතයන්ගෙන් සිදුවෙන හානිය හරියට වළක්ව ගන්න පුළුවන් විදිහේ හොඳ ප්‍රමිතියක් තියෙන, හරියට විස්තර තියෙන, නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය තියෙන, ලෝකය පිළිගතිපු, හරියට ඒක පැක් කරලා තියෙන ඕන, ඒ කියන්නේ කල්ලිකුත් වෙන දිනය සියලුම දේවල් සටහන් කරලා හරියට බොක්ස් එකක දාලා, හරි ටෙම්පරේජ් එකක ඒක තියලා, අන්න එහෙම තැනකින් තමයි අපි මිලදී ගන්න ඕන. මොකද අර වගේ තැනකින් ගත්තට පස්සේ එහෙම විස්තරයක් නැතුව ගත්තට පස්සේ සමහර විට ඕගොල්ලන්ගේ සුනකයාගේ රෑෂස් එනවා, එක්ක සුනකයා මැරෙනවා, එක්ක සුනකයා වර්ධනය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සුනකයා අපි කියන්නේ ලේ නැහැ කියලාගේ. අන්න ඒ වගේ වෙලා සුනකයා කන්නේ බොන්නේ නැතුව කෙට්ටු වෙලා අපි කියන්නේ ඇදලා යනවා කියලා. ඒ වගේ වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. සමහරලාට ඕගොල්ලන්ගේ සුනකයාගේ බර කිලෝ 60යි, ඕගොල්ලෝ දෙන්නේ කිලෝ 20කට. සමහර වෙලාවට ඕගොල්ලන්ගේ සුනකයාගේ බර කිලෝ 50යි, කිලෝ
තිහකට වගේ පනු බෙත් දෙනවා ඉතින් වැඩක් නෑ. ඉතින් මම මේ බාහිර කරුණු ටිකක් පොඩි වෙලාවක් කරන් මතක් කරේ මෙන්න මේ අඩුපාඩු ගොඩක් ලංකාවේ ඕගොල්ලගේ අතින් වෙන දේවල්. ඉතින් මේවා සමහර වෙලාවට පශු වෛද්‍යවරු කියන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා හොඳ බ්‍රෑන්ඩඩ් එහෙම නැත්නම් අපි කියන්නේ හොඳ ක්වොලිටි හොඳ ප්‍රතිඵල තියෙන නිෂ්පාදන විතරක් සල්ලි දීලා ගන්න. නැත්නම් අපරාධය ඔයගොල්ලගේ මුදල් සහ කාලය ඒ වගේම සුනකයාගේ ජීවිතයටත් හානියක් වෙන්න පුළුවන්. හරි දැන් අපි අපේ කතාවට ගියොත් මෙන්න මේ නෝවර්ම් ප්ලස් කියලා කියන්නේ ඉතාම හොඳ පණු බෙහෙත් එකක් විතර පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදනය ඇත්තටම නිෂ්පාදනය කරලා තියෙන ඔයගොල්ලෝ අහලා තියෙන වචන සමහර විට මේවා වටපණුව වටපණුව කියලා ඉන්නවා. මේ වටපණුවන්ට ඒ වගේම තමයි පටිපණුවන්ට ඊට පස්සේ කොකුපණුවන්ට ඊළඟට කසපණුවන්ට මෙන්න මේ අයට තමයි මේ නිෂ්පාදන නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ප්‍රධාන වශයෙන්ම රවුන්ඩ් වර්ම්ස් ඒ කියන්නේ වටපණුවන් කියලා ඕගොල්ලෝ සමහරට මේ වචන අහලා තියෙන නැති. ඉතින් එතනදි මේ වටපණුව සුනකයන්ගේ වැඩිහිටි සුනකයන්ගේ ඒ වගේම තමයි විශේෂයෙන්ම සුනක පැටවුන්ගේ බඩවැල් වල තමයි බලාගෙන ඉන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේගොල්ල සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 18ක් විතර වර්ධනය වෙන පණුවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ පණුව සුනක පැටවුන්ගේ ඉක්මනටම පැතිරෙනවා කියලා තමයි විද්‍යුතුන් පෙන්වන්නේ. ඉතින් එතනදී පරිසරයෙන් අපි කියනවා පරිසරය හරහා අර මම කලින් වීඩියෝ පටවලක් කියලා තියෙන බයෝ සිකියුරිටි වීඩියෝ පටයක් කියපු මෙන්න මේ පරිසරයේ දින අපිරිසිදුතා ඒ වගේම තමයි වතුර මඩ පස් දූවිලි වෙන මේ දේවල් හරහා තමන්ගේ සුනකයට ආසාදනය වෙන්න පුළුවන්. ඊළඟට සුනක මවගේ වැදෑමහ හරහා ආසාදනය වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සුනක පැටව ඉපදිච්ච අලුත අම්මගේ කිරි බොනකොට මෙන්න මේ කිරි හරහා බිත්තර ආහාර මාර්ගයට ගියාට පස්සෙත් මෙන්න මේක සුනක පැටවුන්ට ආසාදනය වෙන්න පුළුවන්. මෙන්න මේ වටපණුවන්ගේ සුනක පැටවුන්ගේ ජීවිතයේ ලොකු අවදානමක් තියෙනවා කියලා තමයි විද්වතුන් පෙන්වන්නේ. ඔයාලා දන්න දෙයක් තමයි පැටියෙක් ඉපදිලා මුල් මාස 8-10 ඉතාම ඉක්මනින් වර්ධනය වෙනවා. ළඟ අපි කියන්නේ ඇඟ හැදෙනවා ඉක්මනට කියලා අන්න ඒ වගේ වර්ධනය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවධියක පණු බෙහෙත් මුදුන්නොත් මෙන්න මේ වගේ දෙයක් නිසා පණුවන් වර්ධනය වැඩි වුණොත් තමන්ගේ සුනක පැටියගේ වර්ධනය ගොඩාක් වෙලාවට බාල වෙලා පැටියා දුර්වල වෙනවා කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට තමයි සමහර වෙලාවට තමන්ගේ සුනක පැටියගේ බඩ පිපෙනවා කියලා අපි කියන්නේ. මේ බඩ පිපෙන ගතියත් මෙන්න මේ පණුව ඇඟ ඇතුලේ ඉන්නකොට එන්න පුළුවන්. තමන්ගේ සුනක පැටිය වමනේ දාන්න පුළුවන්. නිකන් ගැස්ට්‍රයිටිස් ඇවිල්ලා වගේ හිටපු ගමන් නිතරම හරියට කෑම දිගටුනේ වෙන්නේ නැතුව වමනේ දාන්න පුළුවන්. ඉතින් වමනේ දානකොට එයාගේ ඇඟේ ශක්තිය ඒකට වැය වෙනවා. ආහාරයට දිරවන්නේ නැහැ. ඇඟට එතකොට ශක්තිය නැහැ. ඇඟට වැටෙන න්‍යූට්‍රිෂන් ටික ඒ අවශ්‍ය හරි හෙල්දි විටමින්ස් ප්‍රෝටීන්ස් ඒ හැම දෙයක්ම එළියට යනකොට තමන්ගේ සුනක පැටිය හැදෙන්නේ නැතුව යනවා. ඊට අමතරව තමන්ගේ සුනකේ පාචනය වගේ තත්ත්වයන් ඒත් එක්ක තමයි බඩවැල් අවහිර වෙලා තමන්ගේ සුනකයා මිය යන්න හෝ ගොඩක් දුර්වල වෙලා තමන්ගේ සුනකයාගේ වර්ධනය එහෙම්ම අඩපණ වෙන්න පුළුවන් තත්ත්වයක් වෙන්න මේ වටපණුවන් එහෙම නැත්නම් රවුන්ඩ් වර්ම්ස්ලා නිසා වෙන්න පුළුවන් කියලා ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඊළඟට ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ටේප් වර්ම්ස්ලා එහෙම නැත්නම් අපි කියන පටිපණුවන් කියලා. මෙන්න මේ පටිපණුවන් සාමාන්‍ය මිලිමීටර් කිහිපයක ඉඳගෙන මීටර් කිහිපයක් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන් පණු විශේෂයක් විදිහට තමයි විද්‍යුතුන් පෙන්වන්නේ. මෙන්න මේ පටිපණුව ගොඩක් වෙලාට තමන්ගේ සුනකේ අපි දන්නවා සමහරට මැක්කෝ එහෙම ආවම එයා කටින් හපනවා. ඇඟේ තැන් තැන් එයා හපනවා කසන්න ගත්තම. මේ මැක්කෝ හරහා එහෙම නැත්නම් අර ස්කින් එක හපනකොට කෙලත් එක්ක මිශ්‍ර වෙලා මෙන්න මේ පටිපණුවන් තමන්ගේ සුනකයාගේ ශරීරයේ වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට තමයි පොඩි ශීරපායි සත්තු ඉනොමීයෝ වගේ සත්තු පොඩි සත්තු සමහර වෙලාවට සුනකයෝ හපනවා ගිහිල්ලා එහෙම නැත්නම් මරනවා එක්ක ගිලිනවා හපලා එක්ක කනවා. ඉතින් අර ඒ වගේ දේවල් වලිනුත් මෙන්න මේ ශීරපායි සත්තුන්ගේ හරහා තමන්ගේ සුනකයාට මෙන්න මේ පටිපණුව වැළඳීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ පටිපණුව සුනකයන්ගේ බඩවැල් වල තමයි ගොඩක් ජීවත් වෙන්නේ. ඉතින් එතනදී ආහාර ජීර්ණයේ යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරියට කෑම දිරවන්නේ නැති ප්‍රශ්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒත් එක තමයි සමහර වෙලාවට සුනකයාගේ යූරින් එක එහෙම නැත්නම් අපි කියන්නේ සුනකයාගේ මලපහා එක්ක මුත්‍ර එක්ක සමහරලාට ගුදේ આવට මෙන්න මේ පටිපණුවන්ගේ කොටස් තියෙන්න පුළුවන්. ඒත් එක තමයි සමහර වෙලාවට සත්තු නිසා යම් යම් ඉදිමීම් වගේ තත්ත්වයන් උනත් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් සමහර සුනකයෝ පිටිපස්ස බිම උල උල යනවා. ඉතින් මම කිව්වා ඒනල් ග්ලෑන්ඩ්ස් ගැන මම වීඩියෝ එකක් කරා. මෙන්න මේ ඒනල් ග්ලෑන්ඩ්ස් වලත් ගැටලුවක් වුණහම සමහර වෙලාවට මෙන්න මේ
පස්ස බිමවුලන ගතිය තියෙනවා. ඒත් එක තමයි පටිපණු ආසාධනය වුණාට පස්සෙත් තුනකයෝ පිටිපස්ස බිම උලන්න පුළුවන්. එතකොටේ උලනකොට බිම තියනර ගොරෝසු ගතියට පිටිපස්ස තුවාල වෙලා සමහල් ලේනවා. එත් එක තමයි ආසාධනය වෙලා සුනකයාගේ යම්යම් පද්ධතිවලට ප්‍රෙග්නට් කෙනෙක් නං එයාගේ ගර්භාෂයට වුණත් හානි වෙන්න පුළුවන්. ඒවගේම තමයි එතුවාල වලින් පණුව දාන්න පුළුවන් ඊට පස්සේ පිටින් ඇගේ සිදුරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ පටිපණුව කියන්නේ ඇත්තටම තමන්ගේ සුනකයාට ඉක්මනින් වැළඳෙන සහ ඇත්තටම කරදරකාරී පරපෝෂිතයෙක් ඉදිරිය පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට දන්නවා ඔයගොල්ලෝ කුක්කුවම සේම නැත්නම් කුකුපණුව. ඉතින් මේ කුකුපණුව උණුසුම් දේශගුණයකට තමයි ආවේනික පරපෝෂිතයෙක් ඉදිරිය පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් මෙයාලා මිලිමීටර් 22ක් විතර වර්ධනය වෙන කණුවෙක් කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ. මෙයාලත් තමන්ගේ සුනකයා කෑමවලින් එහෙම නැත්නම් ජලයෙන් කෙල මගින් මෙන්න මේ කීටයෝ ශරීරගත වුණාට පස්සේ ආසාදනය වෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඒත් එක්ක තමයි තමන්ගේ සුනකයා කොච්චර පිරිසිදු වුණත් කොච්චර පිළිවෙලට තිබුණත් තමන්ගේ සුනකයා එළියේ ඉන්නවා නම් පණු බිහි දීලා නැත්නම් මෙන්න මේ ඉන්ටර්ලොක් වලින් එහෙම තනකොළ වලින් කොන්ක්‍රීට් ෆ්ලෝ එකකින් වෙන්න පුළුවන් බීච් එකේදී වෙන්න පුළුවන් තමන්ගේ සුනකයාගේ සමහරහා වුණත් මෙන්න මේ කීටයන් ඇතුල් වෙන්න පුළුවන් කියලා විද්වතුන් පෙන්නනවා. එතනදී කලින් කිව්ව වගේම යම් ජීවියෙක් තමන්ගේ සුනකයා ආහාරට ගත්තොත් එහෙම නැත්නම් ශීරපායර මම කලින් කිව්ව විදිහ සතෙක් හපලා හරි එක ගිලලා හරි මොන හරි දෙයක් වුණොත් එයාලගේ හරහා තමන්ගේ සුනකයාට වැළඳීමේ හැකියාව තියෙනවා. ඊළඟ තමයි අම්මගේ කිරි හරහා සුනක පැටවුන්ට ආසාදනය වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී වැඩිහිටි පණුව ප්‍රධාන වශයෙන්ම ලොකු සුනකයන්ගේ ලේවුරා බොනවා. ඉතින් එතකොට ලොකු සුනකයන්ගේ යම් ගැටලු ඇති වෙලා වර්ධනය බාල වෙලා ඇඟේ ලේ අඩු වෙලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම මෙයාලත් බලු පැටවුන්ට පැතිරුණාට පස්සේ ඉතාම දරුණු තත්ත්වයේ රක්තහීනතාවයක් කියන්නේ ලේ ගොඩක්ම ශරීරයේ අඩු වෙන්න පුළුවන් ආමාශාන්ත්‍රික රෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක තමන්ගේ සුනක පැටි අරම කලින් කිව්ව වගේම හරි වර්ධනයක් නැතුව කෙට්ටු වෙලා අපි කියන්නේ කටු වෙනවා කියලා සුනකයෝ අන්න ඒ වගේ සමහර සත්තු කන්නේ නැහැ නමුත් සමහර සත්තු කාලත් හරිට වර්ධනය නොවි ශරීරයේ හරිට හැදෙන්නේ නැතිව යන්න පුළුවන්. සමහරලාට ඔයගොල්ලෝ පණු බෙහෙත් හරි විදිහට දීලා නැහැ. එක්කෝ ඒ පණු බෙහෙත් එක නියමිත මාත්‍රාවෙන් දීලා නැහැ. එහෙම නැත්නම් ඒ පණු බෙහෙත් එක එක්ස්පයර් වෙලා එහෙම නැත්නම් ඒක ප්‍රමිතියෙන් බාල පණු බෙහෙත් එකක්. ඉතින් අර ඒ වගේ දේවල් මතක තියාගන්න. ඊළඟට කස පණුවන් කියලා ඉන්නවා. අපි කියන විප්වර්ම්ස් කියලා. මෙන්න මේ විප්වර්ම්ස්ලාට එහෙම නැත්නම් කස පණුවන්ටත් මෙන්න මේ නිෂ්පාදනය ඉතාම හොඳයි. මෙයාලත් තමන්ගේ සුනකයාගේ බඩවැල් අභ්‍යන්තරයේ තමයි ඉන්නේ. මිලිමීටර් 45ක් 75ක් විතර දිග පණුවෙක් විතර තමයි පෙන්වන්නේ. මෙයාලත් මේ අපිරිසිදු පරිසරයේ ගොඩක්ම ජරා වෙච්ච පස්වල දූවිලිවල තනකොළවල අන්න ඒ වගේවෙන් ඊළඟට අපිරිසිදු තැන්වලින් වතුරෙන් මඩපස්වලින් මෙන්න මේවෙන් කටේ දිවේ ගෑවුනාම එහෙම නැත්නම් ඒවා පානය කරාම ආහාරයට ගත්තම තමන්ගේ සුනකයාට ආසාදනය වෙනවා. ඒ වගේම තමයි ලොකු පණුව ශරීරයේ හැදෙනකොට සුනකයට ඉන්න බැරි වෙලා බඩේ කැක්කුම එනවා කසන්න ගන්නවා දන්න ගන්නවා අන්න ඒ වගේ තත්ත්වයන් ඇවිල්ලා සුනකයා දඟලන්න පුළුවන් කේන්තියන්න පුළුවන් තැන් තැන්වල ඇඟ උලන්න පුළුවන් පාචන තත්ත්වයක් එන්න පුළුවන්. ඒත් එක තමයි බර අඩු වෙලා වර්ධනය නැති වෙලා ශරීරයේ ගොඩාක්ම දුර්වල වෙන්න පුළුවන් විජලන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පොඩ්ඩක් දරුණු විදිහට තමයි විද්‍යුතුන් පෙන්වන්නේ. මේක නිසා සමහර සුනකයන්ට නිදන්ගත සමහර කරුණු ඇති වෙලා තමන්ගේ සුනකයා මිය යන්න මන්ටම හැකියාව උනත් තියෙනවා මේ පණුව ගොඩාක් තමන්ගේ සුනකයාගේ ශරීරයේ පැතිරුණා වතින්. ඉතින් ඒක නිසා මේක ඇත්තටම ගොඩක් බරපතල විදිහට තමන්ගේ සුනකයාට බලපාන කරුණක්. පණුව වර්ග 4ක් ගැන අපි කිව්වා. ඉතින් මේ පණුව වර්ග 4ටම මෙන්න මේ නිෂ්පාදනයේ ගොඩක්ම හොඳ නිෂ්පාදනයක් විදිහට තමයි පෙන්වලා දෙන්නේ. මෙන්න මේ නෝවර්ම් ප්ලස් නිෂ්පාදනයේ ඖෂධ වර්ග 3ක් මිශ්‍ර කළා. මේ ඖෂධ වර්ග 3ක එකතුවක් විදිහට තමයි ඕගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. මෙන්න මේ නිෂ්පාදනයේ ෆෙබැන්ටෙල්, ෆයිරන්ටෙල්, ෆොමොයේට්, ප්‍රොසිකොන්ටෙල් මෙන්න මේ කියන ඖෂධ වර්ග 3ම මිශ්‍ර කරලා තියෙනවා. ෆෙබැන්ටෙල් කියලා කියන්නේ මොනවද කියලා අපි කතා කරවතින් ප්‍රධාන වශයෙන් මෙන්න මේක කොකුපණුවන්ට කසපණුවන්ට විරුද්ධව ශරීරයේ වැඩ කරන ඖෂධයක් විදිහට තමයි පෙන්වලා දෙන්නේ. එතෙන්දී ඒගොල්ලෝ කියනවා වටපණුව වර්ග ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම අයිති වෙනවා නෙමටෝඩ්ස් කියන ගණයට. ඉතින් මේ නෙමටෝඩ්ස්ලා ඔක්කොම වටපණුව නෙමේ. නමුත් වටපණුව ඔක්කොම නෙමටෝඩ්ස් කියන වර්ගයට අයිති වෙනවා. ඉතින් මෙන්න මේ කියන නෙමටෝඩ්ස් ගණයට අයිති වෙන සියලුම වටපණුවන්ට, කොකුපණුවන්ට, කසපණුවන්ට මෙන්න මේ ෆෙබැන්ටෙල් ඖෂධය භාවිතා කිරීමෙන් හරි ප්‍රතිඵල ලැබෙනවා කියලා තමයි විද්වතුන් පෙන්වන්නේ. එතනදී මේ ෆෙබැන්ටෙල් ශරීරය ඇතුළට ගියාම ෆෙබෙන්ඩසෝල් බවට පරිවෘතිය වෙලා ඒ හරහා මේ පරපෝෂිතයන්ගේ ශක්තිය දුර්වල කළා. එයාලගේ පරිවෘත්තීය ක්‍රියාවලට බාධා කළා.
මේ පරපෝෂිතයෝ ශරීර අභ්‍යන්තරයේදී මරලදානව කියලා තමයි මෙන මේ අවෂධයෙන් ඒ පරපෝෂිතව මිය යනවා කියලා තමයි විද්වතුන් පෙන්නන්නේ. අපි ඊළඟට කිව්වා ෆයිරන්ටෙල් ෆොමුඒට් කියලා අවෂධයක්. මෙන මේක හරහා වටපණු, කොකුපණු, අපි කිව්වා අර නෙමටෝඩ්ස් කියන අයිති ගණයට අයිති වෙන සියලුම වටපණු විනාශ කරන්න ඉතාම හොඳයි කියලා තමයි පෙන්වලා තින්නේ. මේක හරහා මේක ඇත්තරම ශරීරය ක්‍රියාත්මක වෙන්නේ මේ පණුවන්ගේ ස්නායු පද්ධතියට. මේ ඖෂධය මෙන්න මේ කියන පරපෝෂිතයන්ට බලපාලා ඒ සියලුම පරපෝෂිත පැරලයිස් කරනවා කියලා තමයි විද්වතුන් කියන්නේ. ඊට පස්සේ තමන්ගේ සුනකයාගේ මලමුත්‍ර හරහා මෙන්න මේ පණුව සියල්ලම විනාශ වෙලා එළියට යනවා කියලා තමයි එයාලා කියන්නේ. අපි ඊළඟට තවත් ඖෂධයක් ගැන කිව්වා ප්‍රෙසිකොන්ටෙල් කියලා. මේ ප්‍රෙසිකොන්ටෙල් හරහා විශේෂයෙන්ම අපි කියන සෙස්ටෝඩ්ස් කියලා, ඒ කියන්නේ පටිපණු, මෙන්න මේ පටිපණුවන්ට හානිදායක විදිහට තමයි මෙන්න මේ ප්‍රෙසිකොන්ටෙල් කියන ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙන්න මේ ඖෂධය පරපෝෂිතයන් ඇඟට ගියාම මේ පරපෝෂිතයන්ගේ පටල කැල්සියම් වලට පාරගම්‍යතාවය වැඩි කරනවා කියලා තමයි විද්වතුන් පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඖෂධය හරහා මේ පරපෝෂිතයන්ගේ මාංශ පේශී හැකිලිලා පැරලයිස් වෙලා අර කලින් මම කියපු ඖෂධය වගේම අන්තිමේ මේ පණුව මිය යනවා කියලා විද්වතුන් පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ පණුව සියල්ලම තමන්ගේ සුනකයාගේ ශරීරයෙන් નિયમિત කාලයකට හරි පණුව බෙහෙත් භාවිතා කිරීමෙන් ඉවත් කරගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. මෙන්න මෙතනදී මම කියපු ෆෙබැන්ටෙල්, ෆයිරන්ටෙල් පොමොයේට්, ප්‍රෙසිකොන්ටෙල් කියන ඖෂධ තුනම මෙන්න මේ නෝවර්ම් ප්ලස් එකේ මිශ්‍ර කරලා තමයි මෙයාලා මේ තනි ඖෂධයක් විදිහට ඔයගොල්ලන්ට මේක ලබා දෙන්නේ. ඉතින් එතනදී මෙන්න මේ තුනම මිශ්‍ර වීමක් නිසා, සංයෝග වීමක් නිසා ඉතාම හොඳට තමන්ගේ සුනකයාගේ ශරීර අභ්‍යන්තරයේ ඉන්න මේකින ආන්ත්‍රික පරපෝෂිතයන්ට විරුද්ධව භාවිතා කරලා ඉතාම හොඳින් පරපෝෂිත ඉවත් කරගන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහට මෙන්න මේ නෝවර්ම් ප්ලස් නිෂ්පාදනය පෙන්වලා දෙන්න පුළුවන්. අර මම කලින් මතක් කරපු ඩොන්ටාල් ප්ලස් කියන නිෂ්පාදනයත් හරියටම මෙන්න මේ හා සමානව ෆෙබැන්ටෙල්, ෆයිරන්ටෙල් පොමොයේට් සහ ප්‍රෙසිකොන්ටෙල් කියන ඖෂධ එකතු කරලා තමයි නිෂ්පාදනය කරලා තිබුණේ. ඉතින් මෙන්න මේ ඖෂධය භාවිතා කරාට පස්සේ ඒකින් මෙච්ච සියලුම ප්‍රයෝජන මේකින් හරියට ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. මේ පණු බෙහෙත් අපි ලබා දෙනකොට සමහර පණු වර්ග අපි වැඩිපුර අමු මස්, අපි කියන රෝමීට් කියලා රෝමීට් දෙනකොට මේ අමු මස් සරහා තමන්ගේ සුනකයට යන්න පුළුවන්. ඒ බිත්තර කීටෝ ඉක්මනට යන්න පුළුවන්. අපි අමුවෙන් මාළු දෙනකොටත් ඉක්මනටම ඒක පැතිරෙන්න පුළුවන්. අපි දොවන කිරි රත් කරන්නේ නැතුව, නටවන්නේ නැතුව දුන්නොත් ඉක්මනට ඒක පැතිරෙන්න පුළුවන්. දෙන කිරි එක අපි කොච්චර රත් කරත් ඒක නිවිලා වාතයට නිරාවරණය වෙලා තිබ්බොත් ඒත් ඒක ඉක්මනට පැතිරෙන්න පුළුවන්. ඩොග් ෆුඩ් එකක් අපි හදලා ඒක පැය භාගයක් කර නිරාවරණය වෙලා මැස්සෝ වහලා දූවිලි ගිහිල්ලා තිබුණොත් මේක සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කරුණුත් එක්ක මෙන්න මේ පණු බෙහෙත් එක දෙන කාල සීමාව යම් යම් අවස්ථාවන්වලදී වෙනස් වෙනවා. ලංකාවේ එකම කාලයක් තමයි පණු බෙහෙත් දෙන්නේ හරිම ෂෙඩියුල් එකකට. ඒක හරි වැරදි. පිටරටවල ගත්තට පස්සේ, මොකද පිටරටවල් කියලා කියන්නේ ලංකාවට වඩා අවුරුදු ගණනාවකට කලින් පිරිසිදු අභිජනන නිර්මාණය කරපු වගේම පිරිසිදු අභිජනන අදටත් ලෝකයේ මිල අධිකම විදිහට වියදම් කළා හදන රටවල් තමයි. ඉතින් අන්න ඒ රටවල් වල විශේෂයෙන්ම අපි බලමු ඇමරිකාවේ ඉන්නවා වෙනම් බ්‍රීඩ්ස්, සර්බියා, කොරේෂියා, හංගේරියා, බොස්නියා වල තව බ්‍රීඩ්ස් ඉන්නවා, ජර්මනි වල තව බ්‍රීඩ්ස් ඉන්නවා. ඉතින් අර ඒ රටවල් ගත්තට පස්සේ ඉතාලියට වෙන්නේ තව බ්‍රීඩ්ස් ඉන්නවා. ඉතින් එයාලා හරියට මේක ෆලෝ කරනවා. ලංකාවේ හරියට මේක තවමත් වෙනම අඩුයි. දන්න කට්ටිය මේක කරනවා සහ නොදන්න කට්ටිය මේක කරන්නේ නැතුව තමන්ගේ සුනකයෝ ලෙඩ වෙනවා. ගොඩක් සුනකයොන්ට දැන් රෑෂස් වැඩි. ඉතින් මෙන්න මේ රෑෂස් එන්න පවා මෙන්න මේ පණුවන්ගෙන් සිද්ධ වෙන හානි බලපානවා කියන එක ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඒ වගේම තමයි බාහිර පරපෝෂිතයන්ගෙන් වෙන හානිත් ඒකට බලපානවා කියන එක ඕගොල්ලෝ මතක තියාගන්න. ඉතින් එතනදී අර වගේ නිරාවරණය වෙච්ච ආහාර සහ අපිරිසිදු ආහාර, අපිරිසිදු ජලය දුන්නට පස්සේ ඉක්මනට මේ පණුව ඇඟේ හැදෙනවා. කෑම භාජනයේ හරියට හේදුවේ නැත්නම්, කන භාජනයේ හරියට හේදුවේ නැත්නම්, කෑම එක හරියට හරි ටෙම්පරේචර් එකේ දීලා ඉක්මනට ඒක අස් කරේ නැත්නම් ඉක්මනට පණුව හැදෙනවා. ඉතින් ඒ වගේ වාතාවරණයකදී ඕගොල්ලෝ බ්‍රීඩින් කරොත්, එහෙම නැත්නම් තමන් සුනකේ ගෙදර හැදුවොත් මේ පණු බෙහෙත් මේ කියන වෛද්‍යවරයා කියන කාලයට පණු බෙහෙත් දීලා බෑ. ඉතින් ඒක එතකොට සමහර වෙලාවට මාස 3න් 3 දෙන පණු බෙහෙත් එක මාස 2න් 2 දෙන්න වෙනවා. සමහරවිට මාස 1මාරෙන් 1මාර දෙන්න වෙනවා. ඉතින් අර ඒ දේවල් හරි දැනුම තියෙන, හරි අත්දැකීම් තියෙන, අදට අනුව නිතරම අලුත් වෙන පශු වෛද්‍යවරු සමහරු ඉන්නවා ගම්වල. මේක පශු වෛද්‍යවරයාගේ අඩුපාඩු කියනව නෙමෙයි. සමහර ගම්වල ඉන්න යලා තාමත් මීට අවුරුදු 40කට 50කට කලින් කරපු දේවල් එක්ක තමයි
තමන් මේ වියදන් කරලාගෙන එහෙම නැත්නම් ලක්ෂ 10ක් ලක්ෂ 3ක් ලක්ෂයක් 60000ක් 50000ක් වෙන සුනකයට ට්‍රීට්මන්ට් කරන්නේ. අද දෙක ගැලපෙන්නේ නැහැ. ගොඩ ප්‍රතිකාර කියලා කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. සමහරලාට රෑෂ් එකක් ආපු ගමන් ගෙන්ද ගන්න ටිකක් ගන්න, කොහොඹ තෙල් ටිකක් ගන්න, මූදෙනාවන්න, ඒ වගේ ඒවා සාර්ථක නැහැ අදට. ඒ වගේම තමයි සුනකේ අරන් ගිය ගමන් ටග් ගාලා වැක්සින් ගහනවා, මේක තමයි රෑෂ් එකට ගහන්නේ කියලා. අදට නොගැලපෙන හරි දුර්වල තැන් ඒවා. ඉතින් ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕන. නිතරම තමන්ගේ සුනකේට හරි ප්‍රොසීඩියර් එකක් තියෙනවා, හරි ෂෙඩියුල් එකක් තියෙනවා. අපි රෑෂ් එකක් ආවම මුලින්ම ලේ බලනවා. ලේකෙන් අපි අඳුර ගන්නවා මොන පරපෝෂිතය දැඟේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ පරපෝෂිතට ගැලපෙන ඖෂධය තමයි අපි යාට ලබා දෙන්නේ. ඊට පස්සේ අපි යාගේ නැවත ලේ සාම්පල් එකක් අරන් බලනවා යා දැන් ඇඟෙන් අයින් වෙලාද කියලා. හරියට අපි ඒ කාලේ කෑම දෙන විදිය, විටමින් දෙන එක, ලේ අඩු නම් ඒක ලේ වඩන්න දෙන දේවල්, එහෙම හරි ක්‍රමවේදයකට ගියොත් ඔයගොල්ලන්ට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඕනම දෙයක් ඉක්මනට සුව කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා බොරුවට අනවශ්‍ය දේවල් වලට දැන් ඔයගොල්ලෝ නොදැන එක දිගට වැක්සින් ගන්නවා. දවස් 10න් 10 7න් 7 තමන්ගේ පශු වෛද්‍යවරයා තමන්ගේ සුනකයාගේ රෑෂස් වලට බෙහෙත් ගන්නවා. මේ අතිසාරයේ තත්වයක් නිසා සමහර වෙලාවට පණුව නිසා සුනකයා කෙට්ටු වෙනවා. ඇඟ වර්ධනය වෙන්න කියලා ඕගොල්ලෝ ලක්ෂ ගණන් වල දහස් ගණන් වල විටමින්ස් කෙනක් දෙනවා. හැබැයි එතන තියෙන හේතුව මේ පණුව. ඉතින් අර ඒක නිසා මතක තියාගන්න සමහරලාට එනල් ග්ලෑන්ඩ්ස් වල ප්‍රශ්නයක් නිසා සත්තු කන්නේ නැහැ. සමහරලාට ටික් ෆීව, සමහර වෙලාවට කිනිතුල්ල ප්‍රශ්නයක්. සමහර වෙලාවට එයාගේ ගෑස්ට්‍රොයිටිස්, සමහරලාට එයාගේ වෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ අඳුනගෙන ප්‍රතිකාර කරන එක තමයි ඉතාම හොඳ. ඉතින් එතනදී මම අමතර කරුණු ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ මතක් කරේ. මේ නිෂ්පාදනයේ ප්‍රති 1 කිලෝග්‍රෑම් 10කට තමයි දෙන්න තියෙන්නේ. තමන්ගේ සුනකයාගේ බර කිලෝ 50 නම් ප්‍රති 5ක් දෙන්න ඕන. ඒ වගේම තමන්ගේ සුනකයාගේ බර කිලෝ 5ක් නම් ප්‍රති භාගයක් දෙන්න ඕන. ඉතින් මතක තියාගන්න කිලෝ 2හමාරකට ප්‍රති කාලක්, කිලෝ 5කට ප්‍රති භාගයක්, කිලෝ 7හමාරකට ප්‍රති 3 කාලක්, අපි කියන 4ෙන් 3ක්, කිලෝ 10කට 1ක්. නිතරම අපිට කිලෝ 2හමාරෙන් 2හමාර තමයි growth එක අපිට හදාගන්න වෙන්නේ. මොකද අපිට කිලෝ 1කට කියලා මේක ගොඩාක් චූටියට කඩන්න බෑ, කුඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා නිතරම ඔයගොල්ලෝ 2හමාරෙන් 2හමාර gap එක එන විදිහට මේ tablet එක කඩලා අවශ්‍ය මාත්‍රාව දෙන්න. නිතරම කැඩුවට පස්සේ tablet කෑලි අරන් තියන්න එපා. අපි ලබන පාර දෙනවා කියලා මාස 3ක් යනකම් ඒක වැඩක් නෑ. ඔයගොල්ලන්ට මේ product එක ෆාමසියකට ගුවම් ප්‍රති ගානට ගන්න පුළුවන්. අපිට ප්‍රති 5ක් දෙන්න, 7ක් දෙන්න, 8ක් දෙන්න ගුවම් ප්‍රති ගානට ගන්න පුළුවන්. සල්ලි තියෙන කෙනෙක් නම් ලොකු box එකක් අරන් ගෙදර ගෙනත් තියාගන්නත් පුළුවන්. එහෙම තියාගන්නේදී හරියට cupboard එකක වගේ දාන්න, අවුරස්මිය වැටෙන්නේ නැති වෙන්න සහ පිරිසිදුව තියාගන්න. ඒ වගේම expire date බලලා කරලා ගන්න. මේ පෙත්ත දෙනකොට නිතරම කෑමත් එක්ක කවලම් කරලා දෙන්න එපා, වතුරත් එක්ක කවලම් කරලා දෙන්න එපා. මම හිතනවා මේක ගොඩක් සාර්ථකයි කියලා. තමන්ගේ සුනකයාට direct එහෙම නැත්නම් අපි කියනවා සුනකයා ඍජුවම කට ඇතුළට දාන්න පුළුවන් නම් මේක හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. තමන්ගේ සුනකයාට පොඩි කාලේ ඉඳන් හරියට බෙහෙත් පිටි දීලා පුරුදු කරගත්තොත්, විටමින් ටික දීලා පුරුදු කරගත්තොත් මේක ඍජුවම යාට මුඛය හරහා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හරියටම තමන්ට පුළුවන් නම් රැට වගේ කෑම කාලා පෑ භාගයක් පෑයක් විතර පන්නලා මේ පිටි ටික හරි වෙලාවට දෙන්න පුළුවන් නම් තාම හොඳින් මේක තමන්ගේ සුනකයාට වැඩ කරනවා. එතනදී තමන් ඒක දීලා පොඩි වෙලාවක් තමන්ගේ සුනකයාත් එක්ක ඉන්න. මොකද සමහර අය ඉන්නවා ගුරේක රඳවගෙන ඉඳලා කැස්සත් එක්ක පිට කරනවා. සමහර සත්තු හරි අපි කියන කපටි කියලානේ ඒ වගේ යලා අස්සේ තියන් රඳවගෙන චුට්ටක් අපිහාට ගියාම මොකද යාලත් බුද්ධිමත්. පස්සේ ඒක හිමින් සැරේ තල්ලු කරනවා එළියට. ඉතින් අර ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා හරි කල්පනාවෙන් ඒක හරියට දීලා තමන් පොඩ්ඩක් බලන් ඉන්න. එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නිතරම මතක තියාගන්න රෙකෝඩ් කීපින් කියන එක ගොඩක් වැදගත්. තමන් ගාව සුනකයෝ 10ක් ඉන්නවා නම් ඒ 10ට වෙන වෙනම අප්ඩේට් කරන්න. තනි සුනකයෙක් ඉන්නවා නම් එයාගේ පණු බෙහෙත් දුන්නේ කවදද, මැක්කොන්ට බෙහෙත් එක දුන්නේ කවදද, දීපු බ්‍රෑන්ඩ් එක මොකක්ද, එතකොට සුනකයාගේ බර කොච්චරද, මම කොච්චර දුන්නද, අන්න මේ ටික හරියට ලියලා තියන්න. අමතක නොකර දීපු වර්ගය, දීපු මාත්‍රාව, සුනකයාගේ මොහොතේ බර සහ වයස, ඒක වලට හරියට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් දිගටම. එතකොට ඉතින් මේ දේවල් තමයි මට කියන්න අවශ්‍ය වුණේ. මම කිව්වා මේ නිෂ්පාදනයේ වර්ගය, දෙන විදිහ, ප්‍රමාණය, ඒ වගේම මේක හදලා තියෙන විදිහ, මේ සියලුම දේවල් මම ඔයාලට කිව්වා. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් කරුණු මම මේ වීඩියෝ පටය අන්තර්ගත කළා කියලා. ඉතින් මේ සම්බන්ධව ඔයාලට දැනගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් මේ වීඩියෝ පටය ෂෙයා කරලා දැනුවත් කරන්න. Talk with KPN YouTube නාලිකාව subscribe කරපු ප්‍රති කෙනෙක් ඉන්නවා නම් අදම අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ පටයකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමදෙනාටම ස්තුතියි. Thank you.